පහතරට අතරමැදි කෘෂි දේශගුණික කලාපයට අයත් හොඳ දේශගුණික රටාවකට හිමිකම් කියන දිස්ත්‍රික්කයක් ලෙසත් දල ජාතික නිෂ්පාදනයට කෘෂිකාර්මික වශයෙන් විශාල දායකත්වයක් දක්වන මාතර දිස්ත්‍රික්කයේ ඉහළ කෘෂිකාර්මික විවිධත්වයකින් යුත් භෝග වගා කිරීමේ හැකියාව පවතිනවා. මෙහි වෙසෙන ජනතාව විවිධ ආර්ථික රටාවන්ට හිමිකම් කියනවා. සංචාරක ව්‍යාපාරය, ධීවර කර්මාන්තය, වෙළඳාම වගේම කෘෂිකර්මයේද මෙහිදී වැදගත් තැනක් ගන්නවා. මෙහි වෙසෙන ජනතාව සංචාරක ව්‍යාපාරයට බහුලව යොමු වීම නිසා කෘෂිකාර්මික ඉඩම් ක්‍රමක්‍රමයෙන් හෝටල් ඉදිකිරීම සඳහා යොදාගෙන ඒ හේතුවෙන් වගා කටයුතුවලට සුදුසුම ඉඩම් කෘෂිකර්මාන්තයෙන් ඈත් වෙලා මේට හොඳම විසඳුමක් ලෙස තරුණ ගොවි මහතුන් කණ්ඩායමක් කෘෂිකර්ම නිලධාරීන්ගේ පූර්ණ මඟ පෙන්වීම යටතේ ඇග්‍රෝ ටුවරිසම් වලට යොමු වීමට තීරණය කරලා කෘෂිකර්මාන්තයට සුදුසු ඉඩම් රටේ නිෂ්පාදනයට දායක කරගන්නා අතරම සංචාරක ව්‍යාපාරයට යොදා ගැනීම මගින් ඔවුන්ට ආදායම් මාර්ග කීපයක් බිහි වී ඇති බව ඔවුන් සතුටින් අප සමග පැවසුවා. වෙනදා අපි කරපු ක්‍රියාවලිය තුළ තිබුණේ වැඩිපුර රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරා, ඊට අමතරව පොහොර ඇත්තටම ප්‍රමාණයකින් තොරව, ඒ කියන්නේ වැඩිපුර භාවිතා කිරීම තමයි අපෙන් සිද්ධ වුණේ. නමුත් මේ ගැප් වැඩසටහනට අපි යොමු වුණාට පස්සේ ඒ මහතුන්ගේ අපට උපදෙස් ලැබුණු ආකාරයට, කියන්නේ යහපත් කෘෂි පිළිවෙත් කියන සංකල්පය යටතේ අපට සිද්ධ වුණා මූලිකවම කොම්පෝස්ට් පොහොර යොදලා මේ බීජ ඇට සිටුවීමේ කටයුතු කරන්න. ඊට වෙනදා අපට ගිය නිෂ්පාදන වියදම කියන එක, කියන්නේ පොහොරවලට සහ මේ රසායනික ද්‍රව්‍යවලට ඇත්තටම අපි අධික වියදමක් දැරුවා. නමුත් ඒක එකට එකකටත් වැඩි ප්‍රමාණයකින් ඇත්තටම අඩු වුණා. ඊට පස්සේ මේ එළවලු වල තියෙන ගුණාත්මක භාවය වැඩි නිසා අපේ මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. මෙම ගොවීන්ගේ හා නිලධාරීන්ගේ ඥානාන්විත ක්‍රියාව රටේ කෘෂිකාර්මික අනාගතයට සුබ පෙරනිමිත්තක් නොවන්නේද? නාසි වගා මුලින් පටන් ගන්නකොට එයයි මහත්තයයි කැප් සහතිකේ කට්ටිය මට පුහුණුවක් ලබා දුන්නා නාසි වගා කරගෙන යන්න. ඒ අනුව මම පැල කැප් සහතිකලත් පැල හම් ලැබුණා. ඒ පැලත් ඒකත් එක්ක පොරනිදේශ දාලා මේක පත්තගෙන ගියා. දැන් හොඳ තත්ත්වෙන් තියෙනවා. ගෙඩි අලවි කරගන්නත් පහසු වුණා ගැප් සහතිකේ ලබා දුන්න හින්දා. ඒ අයි මහත්තුරේ ගැප් සහතික ඒ මන්න මහත්තුරේ ඇවිල්ලා නිතර මේක බලලා මට උපදෙස් දීලා යනවා මේ විදිහට කරන්න කියලා. පැල නිෂ්පාදනය නිසා මට පළතු මේ ගෙඩි නිෂ්පාදනයට වැඩිය ලොකු ආදායමක් ලබා ගන්නත් පුළුවන් වුණා. දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා මධ්‍යම රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව ගොවින්හට ගැප් හෙවත් යහපත් කෘෂිකර්ම පිළිවෙත් වැඩසටහන හඳුන්වා දීලා. මේ නිසා එළවලු හා පළතුරුවල වස විස අවම කරමින් පාරිභෝගිකයාට ලබා දීමට හැකියාව ලැබිලා. එමෙන්ම මෙම නිෂ්පාදන සාධාරණ මිලකට අතරමැදියන්ගෙන් තොරව විකුණා ගැනීමට නොහැකි වීම නිසාත් රුහුණු රසාරා නමින් ගොවි ජනයාගේ නිෂ්පාදන අලෙවි කිරීම සඳහා දකුණු පළාත පුරාම වෙළඳසැල් ජාලාවක්ම ආරම්භ කරලා. දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන රුහුණු රසාරා අලෙවිසැල් මාර්ගයෙන් මෙම ගොවීන්ගේ නිෂ්පාදන අලෙවි කිරීමට අවශ්‍ය කරන වටපිටාව අපි සකසා දුන්නා. එහිදී සාමාන්‍ය මිලට වැඩිය එකහමාරක විතර ගුණයකින් අපිට මුදලක් ලබා දෙන්න හැකියාව ලැබුණා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවගත් මෙම උත්සාහය තම ප්‍රතිඵල සහිත බව එහි ගිය අපට දැක ගන්න ලැබුණා.